වාට සීනියර් ලෙවල් එකට යනකොට වාට ෆාස්ට් බෝල් ඇටියට කරන්න බෑ. ඉතින් වා ස්පින් කරන්න මේ ස්පින් දාන්න කිව්ව. ෆස්ට් ටයිම් බෝල් කරද්දිම මමම දන්නේ නැහැ බෝල් එක ගම්ම ටර්න් වුණා. ඉතින් සමහර කර ඒක තමයි මම කිය කෝචස්ලා කියන එක හොඳට හාන්න. පොඩි කාලේ ඉතින් දන්නවම හයියෙන්ම බෝ කරන්න තමයි හිතන්නේ මම එක්කලාම අවුරුදු 8ක් කරද්දී. එතකොට බැට් කරන්නේත් හයියෙන්ම ගන්න. ඒක තමයි පුරුදු වෙලා තියෙන ඕන ඕන ළමෙක් ඒක තමයි ආසාව. ඉතින් මම අවුරුදු 13න් පාලේ එනකොට මට සුනිල් ප්‍රනන්ද කිව්වා මං එච්චර උසයි කියන්නේ නැහැ මං පොඩි හයියෙන් ඔයාට සීනියර් ලෙවල් එකට යනකොට ඔයාට ෆාස්ට් බෝල් ඇටියට කරන්න බෑ. ඉතින් ඔයා ස්පින් කරන්න මේ ස්පින් දාන්න කිව්වා. ඉතින් මම ෆස්ට් ටයිම් බෝල් කරද්දිම මමම දන්නේ නැහැ බෝල් එක ගම්ම ටර්න් වුණා. ඉතින් එදා ඉඳන් තමයි ස්පින් පටන් ගත්තේ අම්බෙලේම. ඒකින්ද මට ගොඩාක් විකට්ස් ආවා. මං හිතන්නේ එයා තමයි අඳුරගත්තේ මට මේක හොඳයි කියලා. ඒ වගේ ඕගොල්ලන්ටත් chance එකක් ඒ සමානකට කෝචස්ලා ඉන්නවා ජූනියර් කෝචස්ලා. ඒගොල්ලන් දන්නවා ඕගොල්ලන්ගේ හැකියාව මොනවද කියලා. සමානකට ඕගොල්ලන් හිතුවොත් ඒක හරි කියලා ඒක follow කරොත් සමානකට ඕගොල්ලන්ටත් හරි දේවල් වෙන්න පුළුවන්. ඒකින්ද සමානකට ඒක තමයි මං කිය කෝචස්ලා කියන එක හොඳට හාන්න. because කෝචස්ලා සමාන කෝචස්ලා ක්‍රිකට් ගහලා නැතුව ඇති. නමුත් ක්‍රිකට් ගහපු එක්කෙනෙක් හොඳ කෝච් කෙනෙක් වෙන්නේ නැහැ. හොඳ කෝච් කෙනෙක් හොඳ ක්‍රිකට් කෙනෙක් වෙන්නේ නැහැ. බිකෝස් අර කෝචින් කියන්නේ වෙනම මේකක්. ඒ කියන්නේ ඒ දරුවගේ කොහොමද 100% ගන්නෙ කියලා ඒ කෝච් දන්නේ. දැන් අපි ගහපුවම අපි දාපුවම අපි හොඳටම ක්‍රිකට් ගහලා තියෙන ඉඳා අපිට ඒ පේෂන්ස් එක නැහැ. ඒ කියන්නේ ඒ ළමයාව කොහොමද ගන්නෙ කියලා ඒ තැනට. සෝ ඔගොල්ලන් ඇම්බෙලේම ඔගොල්ලන් කෝචස්ලා කියන එක ගොඩක් දුරට ආන්න එක තමයි මම කියන්නේ.